ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙරටේ ජනාධිපති ධූරයට පත් වෙලා වසරක් පිරෙනවා. එතුමා බලයට පත්වීම සඳහා මූලික කාරණා දෙකක් මේ රට ඉදිරියේ තැබුවා. ඒ වගේ මේ කාරණා දෙක මත හා එසේ නොවන කූට නාටක අශිෂ්ට අශීලාචාර මාධ්‍ය නාටක ගණනාවකුත් මගින් තමයි එතුමා මේ 69 ලක්ෂයක 152ක ජනවරමක් අරගෙන ජනාධිපති ධූරයට පත් වුණේ. ඒ මූලික කාරණා දෙක තමයි රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව පැන නැගිලා තිබිච්ච ප්‍රශ්නයට රටේ නීතිය පිළිබඳ පැන නැගිලා තිබිච්ච ප්‍රශ්නයට රටක් එක නීතියක් යටතේ සියලුම අපරාධකරුවන්ට වංචනිකයින්ට දඬුවම් දෙන යුක්තිගරුක ධර්මිෂ්ඨ පාලනයක් එනවාය කියන පණිවිඩය. ඒ වගේම ලෝකයට පවා අභියෝග කළ හැකි ශක්තිමත් ආරක්ෂක පද්ධතියක් සහිත රාජ්‍යයක් ගොඩනගනවාය කියන පණිවිඩය. පුටින්ම රුසියාවේ ව්ලැඩිමර් පුටින් වගේ නායකයෙක් අපට එන්න යනවාය කියලා අපට කිව්වා. ඊළඟට එතුමාගේ දෙවෙනි සටන් පාඨයේ උනේ යහපාලන පාලනයේ කාලේ රටේ ආර්ථිකය බිඳ වැටලා තියෙනවා. ආර්ථික වර්ධන වේගය වැටිලා තියෙනවා. ඒ අය රටේ ආර්ථික වර්ධනය ශීඝ්‍ර වර්ධනයක් බවට පත් කරන්න ආර්ථික සෞභාග්‍යයේ මාවතකට රටගෙන යනවා. විධිමත් වැඩපිළිවෙලක් සැලසුමක් ඒ වගේම වෘත්තීය වේදීන්ට මුල් තැන දෙන රටක් හදලා ඥාති සංග්‍රහය අයින් කරලා ක්‍රියාශීලී ආකාරයට කාර්යක්ෂම ආකාරයට රාජ්‍ය සේවය හා පෞද්ගලිකංශයේ පෙළගස්සලා ඉදිරියට යන බව කිව්ව සෞභාග්‍යයේ මග ඔස්සේ. එතකොට ඒකට උදාහරණ හැටියට කිව්වේ මේ සිංගප්පූරුවේ ලී ක්වාන් යූ අපේ රටේ බලයට එන්න යනවා වගේ හැඟීමක් තමයි ප්‍රසිද්ධ ප්‍රකාශ වලින් අපට ඇහුනේ. අපේ යහපාලන ආණ්ඩුවට එවකට පැවතිච්ච විපක්ෂයෙන් නොඑක් චෝදනා එල්ල වුණා. ඒ චෝදනා වලින් යම් කිසි දුරකට හරි පදනමක් පසුබිමක් තිබිච්ච චෝදනා දෙකක් තිබුණා. එකක් තමයි 2015 පෙබරවාරි 27 වෙනිදාත් 2016 මාර්තු මාසෙ 28 වෙනිදාත් මහ බැංකුවේ සිදු වුණායයි කියන බැඳුම් කර වංචාව. දෙවනි සිදුවීම තමයි 2019 අප්‍රේල් 21 සිදු වුණු පාස්කු ප්‍රහාරය. මේ කාරණා දෙක පමණයි අපට එල්ල වෙච්ච චෝදනා වලින් පසුබිමක් පදනමක් තිබිච්ච කාරණා. ඔය අනිකුත් බොහෝ කාරණා ඔය MCC එක ගැන කියපු කාරණා ඒ වගේම ශාපි ශාබ්දීන් ගැන කියපුවා හිස්බුල්ලා ගැන කියපුවා ඒ වගේම මේ රටේ පවතින ඔය මිනිසුන්ගේ ආගමික විශ්වාසයන් පාවිච්චි කරලා කරපු නයි නැටවිලි වගේ කාරණා මේ සියල්ලම ඒ කූට නාටකයේ කොටස්. හැබැයි අර කියපු කාරණා දෙකට පසුබිමක් පදනමක් තිබුණා. Breaking.lk